මමත් සප්‍රයිස් වෙන ඇත්තටම. තරගය ජයග්‍රහණය කරාම මේක දිගටම තියාගන්නේ කොහොමද? ඉතින් නුවර ගියාම තනිකරම Gold hair and body wash එක. අයිබෝඩ් LPL Gold Cricket Chat. ඉතින් අපි අද LPL තරඟාවලියේ තරඟ පහක් කතා කරනවා. ඉතින් තරඟ පහක් ගැන කතා කරද්දී අපිත් එක්ක වෙලා ඉන්නවා Gold 3-in-1 face body සහ hair wash. ඉතින් අපිත් එක්ක එකතු වෙනවා Cool Blast එකත් එක්ක මේ තරඟාවලිය පුරාවටම Gold ඉන්නවා. ඉතින් අපි අද තරඟාවලියේ තරඟ පහක් ගැන කතා කරද්දී ෆර්විස් පළමු තරඟ පහ මොකද හිතන්නේ? කොළඹ තරඟ පහක් සෙල්ලම් කරා. ඊට පස්සේ දැන් අපි යනවා පල්ලේ කැලේට. ගෝල් ටයිටන්ස් කණ්ඩායම තරඟ දෙකක් ජයග්‍රහණය කරා. මොකද හිතන්නේ දැන් ආ පටන් ගන්න කලින් කිව්ව තරඟ කණ්ඩායම එක්ක බලද්දී මේ තරඟ පහත් එක්ක ගෝල් ටයිටන්ස් කණ්ඩායමද ඉස්සරහම ඉන්නේ? මේ මම පටන් ගන්න නම් මම කිව්වේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට වඩා බී ලව් දමුල්ල සහ ජෆ්නා ඉදිරියෙන් ඉන්නවා කියලා. ඉතින් මම හිතන්නේ ගෝල් ටයිටන්ස් කණ්ඩායම පෙන්නවා තරඟාවලියක් සෙල්ලම් කරන කණ්ඩායමක් වශයෙන් සෙල්ලම් කරනකොට කොච්චරක ඩැමේජ් එකක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිතනවා දසුන් සානකගේ යටතේ හොඳ තරුණ ක්‍රීඩකයන් ඒ වගේම අත්දැකීම් තියෙන ක්‍රීඩකයොත් හොඳට සෙල්ලම් කරන පළනි තරඟ දෙකම හරිම ඉම්ප්‍රෙසිව් ඇත්තම කිව්වොත්. ඉතින් ගෝල් ටයිටන්ස් කණ්ඩායම දැන් නුවරට එනකොට මම හිතනවා අනිත් කණ්ඩායමක් ඔය බලද්දී ආත්ම විශ්වාසය පැත්තෙන් සැහැන් උඩක ඉන්නවා. ඉතින් ඒ වගේම තව ලොකු දෙයක් තමයි දසුන් සානක ආයි ෆෝම් එකේ එීම. ඒෂ්‍යා කප් එක ෆේල් වෙලා මම හිතන ගොඩක් අන්ඩර් ප්‍රෙෂර් හිටියා. මේ තරංගාවලට එනකොට ඒකුත් මේ ඒෂකම සමාවෙන්න මේ ක්වොලිෆයින් එක සෙල්ලම් කරලා අන්ඩර් ප්‍රෙෂර් හිටියා. හැබැයි මේ ගත්ත ආරම්භය ගොඩක් වටනවා. නායකෙක් වශයෙන් දමිත් තමන් ඉන්ඩිවිජුවලි පර්ෆෝම් කරනකොට එන ආත්ම විශ්වාසය හරිම වටිනවා. ඉතින් මේ පටන් ගැන්ම මම හිතනවා දසුන් සානකට ලොකු දුරක් මේ කණ්ඩායම තරංගිල්ල ඒ වගේම පර්සනලි එයාගේ ෆෝම් එකටත් මේක හොඳයි. ඒකුත් ඒෂියා කප් වර්ල්ඩ් කප් වැනි ලොකු තරංගාවල දෙයක් වෙන නිසා. ඔව් අපි දැන් තරංගාවලියේ නුවරට යන්න කලින් නුවර කණ්ඩායම තරඟ දෙකම පරාජයට පත් වෙලා තියෙනවා. බී ලව් කැන්ඩි කණ්ඩායම මොකද හිතන්නේ මේ කැන්ඩි වලට වුණේ තරඟ දෙකම පරාජය වීමට බැටින්ද නැත්නම් බෝලින්ද? ඔබ හිතන්නේ මොකද්ද ඔවුන්ගේ මේ වෙනකන් ක්ලික් වෙලා නැත්තේ? මම හිතන්නේ ඔක්කොම දමි සෙල්ලම් කරන ටීවී එක බලනකොට මට පේන දැත්තම ඔව් නම් තියෙනවා, හොඳ නම් ඉන්නවා. තරඟ දවසක් එදා දවසේ ඉන්ඩිවිජුවලි ගහලා දිනන්න පුළුවන් ප්ලේයර්ලා ඉන්නවා. හැබැයි තාම මට හිතන දෙයක් තමයි තාම ක්ලික් කළා නැහැ කියලා. ඉතින් එවැනි කණ්ඩායම් හරිම ඩේන්ජර්ස්. හැබැයි කියන්න ඕන එකත් වනිදු හසරංග, අංජලෝ, දිනේෂ්, චන්දිමාල් වැනි ක්‍රීඩකයෝ ඉන්නකොට අපිට රයිට් ඔෆ් කරන්න බෑ ඒගලන්ව. රයිට් ඕන්ලාක කම්බැක් එකක් දෙන්න පුළුවන්. හැබැයි තාම මං හිතනවා ඒගලන් ඩැමේජ් එකක් කරන්න පුළුවන්. දුෂ්මන් චමිරෙන් ඉන්න මට ආරංචිදර පළනි දෙක සෙල් තරඟ දෙක සෙල්ලම් කරේ නැත්තේ තාම එයාගේ ෆිට්නස් බිල්ඩ්අප් කරන නිසා. නුවරදී එයාගේ අවිලබිලිටි එක තිබ්බනම් මං හිතනවා එයාට ලොකු ඩැමේජ් එකක් කරන්න පුළුවන්. ඒකත් නුවර පොඩ පන්දු දෝලන වෙලා බවුන්ස් එකක් තියෙන නිසා. ඒ වගේ මම හරිම පුදුමයටපත් වුණා සහන් ආරච්චිගේ සෙල්ලම් කරපු නැති එක. ඒකෝ සහන් ආරච්චි කියන්නේ මෑතකදී ලංකාවේ ඉන්ටර්නැෂනල් සහ ඩොමෙස්ටික් වල හොඳ ෆෝම් එකකින් ප්ලේ කෙනෙක්. ඉතින් එවැනි ප්ලේ කෙනෙක් ගස්සම නැති එක මම හිතනවා බී ලෆ්ට ටැක්ටිකලි යම් කිසි දෙයක් මිස් වුණාද කියලා ප්‍රශ්නයක් මට අහන්න පුළුවන්. ඒ වගේම එවැනි දෙන්නෙක් ඇතුළට එනවා නම් මම හිතනවා ගොඩක් හිස්තැන් එතන පුරව ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මං හිතනවා ඒගලන් අනිත් එක ඒගලන්ගේ ගමේ දැන් ගහන්න ඒගලන්ගේ හෝම් ග්‍රවුන්ඩ් එක කැන්ඩි වල ගන්න. ඉතින් එක තරංගයක් ජයග්‍රහණය කරොත් මේ T20 කියන්නේ දැන් මේ මොමන්ටම් වල තියෙන තරංගයක් නේ. ඉතින් වැදගත් වෙන්නේ මේ මොමන්ටම් එක ලබා ගන්න පොඩක් අමාරු වෙයි. ලබා ගත්තට පස්සේ ඒගලන් ගාව ඉන්නවා කණ්ඩායමක් ඒ මොමන්ටම් එක තමන් ගාව දිගටම තියාගෙන තරංග ජයග්‍රහණය කරන්න. ඔව් ඒත් එක්කම අපි කතා කරන්න ඕනේ තව කණ්ඩායමක් තමයි දඹුල්ල ඕර කණ්ඩායම. දඹුල්ල ඕර කණ්ඩායම පළමු තරඟයේ පරාජයට පත් වුණා. ඔව් ඒක අපි කියනවා මේ සුපෝ එකෙන් පැරදුනේ. දෙවෙනි තරඟේ ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කරා ජෆ්නා කිංග්ස් කණ්ඩායම පළමු වරට LPL ඉතිහාසයේදී දඹුල්ල කණ්ඩායම පරාජයට පත් කර. ඉතින් මොකද හිතන්නේ දඹුල්ල කණ්ඩායමේ පර්ෆෝමන්සස් ෆර්විස් ටොප් හෙවි. ලංකාවේ ප්ලේයර්ස්ලා 4-5ක්ම ඉන්නවා ටොප් ඕඩේ එකේ. කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා. කුසල් ජනිත් පෙරේරාත් නැවතත් ආබාධයකින් පස්සේ ඇවිල්ලා ඉන්නවා. මොකද හිතන්නේ මේ දඹුල්ල ඕර කණ්ඩායම ඩේන්ජරස් සයිට් කියන්න ඕන කිලිම. ඒකෝවා කිව්වාගේ උඩ පහම ඉන්න ලංකාවට ගහන පහක් ඉන්නේ. අවිෂ්ක ෆෙනාන්ඩෝ හොඳටම බැට් කරා ගිය තරඟේදී. ඒගලන් පළවෙනි තරඟයේ සුපර් ඕවරේ පරදින්න මං හිතන්නේ කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ෆෙනාන්ඩෝ දෙන්නම අවුට් වෙච්ච එක ඒගලන් ලොකු පාඩුවක් වුණා. ඒ දෙන්නටම මං හිතන්නේ තරඟේ ඒගලන් ගිලී ගියේ. හැබැයි ඒගලන් හොඳ කම්බැක් එකක් දුන්නා. ඇලෙක්ස් රොස් වැනි ක්‍රීඩකයෝ මැදින් ඇවිල්ලා ලකුණු ගහලා මැච් එක ටයි වුණා. හැබැයි මං හිතන්නේ ඒ බැටින් ලයින් අප් එක මේ තරඟාවලිය පුරට බැලුවොත් එහෙම දමින්
මෝස් ජේන්ජරස් බැටිං ලයින් අප් එක ෆොරින් ප්ලේල කවුරුත් නෑ හැබැයි ලෝකල් ටැලන්ට් හරිම ෆ්ලැම්බොයින් පස් දෙනෙක් ඉන්නේ බලන් ඉන්න හරි ආස පස් දෙනෙක් මම ප්‍රියතම කරන පිතිකරු පහක් ඉන්නේ ඉතින් ඒගලන් නිකන් හරි පස් දෙනාගේ දෙතුන් දෙනෙක් සෙට් වුණොත් මම හිතනවා ඒගලන්ට සෑහෙන ගමනක් යන්න පුළුවන් එකම කන්සර්න් එක පොඩ්ඩක් හරි තියෙන්නේ ඒගලන් බෝලින් පැත්තෙන් මම හිතන්නේ නූරාමඩ් ආවට පස්සේ පොඩ්ඩක් බැලන්ස් වුණා අන්තිමට පළවෙනි තරඟේ ප්‍රවීන් ජයක්‍රමසල් ලංකල්ලා එළිය තියලා නූරාමඩ් ආවට පස්සේ පොඩි අර මිස්ටි ගතියක් තියෙනවා එතන බැටින් නම් හරිම ස්ට්‍රොං බෝලින් මං හිතන්නේ ඒගලන්ට ඉන්න ෆොරින් ප්ලේයර්ස්ත් එක්ක වැඩේ කරගන්න පුළුවන් නම් දාහ නිසා අර වමත දෙක පන්දු යවන කේර් මං හිතන්නේ කේර් එන්ක එයාත් හොඳට පන්දු යවුවා එයාටත් පාර ගහන්න පුළුවන් ඇලෙක්ස් රොස් ඉන්නවා යටින් ගහන්නලා ලොකු ලකුණු ගහන්න ඉතින් ඒගලන්ගේ ස්කොඩ් එකත් දෙප්ත් එක හොඳයි දමි ඒකත් හසන් අලි වෙන ක්‍රීඩකෙක් කෙලි ඉන්නවා තාම මේ වගේ දුෂාන් හේමන්ත එළිය ඉන්නවා ලංකාවට ලැමෑතක ඉස්සෙල්ලා ලංකර ක්‍රිකට් එකයි ඉතින් ඒගලන්ටත් හොඳ ඔප්ෂන්ස් තියෙනවා ඉතින් දමුල්ල කණ්ඩායම මම මුලින් කිව්වාගේ හරිම ඩේන්ජරස් සයිඩ් එකක් හරි රිදම් එක අල්ලගත්තා දැන් අපි දැක්කා කුසල් මෙන්ඩිස් සහ අවිශ්කරණන් බැට් කරපු විදිහ හරිම ලස්සනයි ඒ කියන්නේ වැඩි රිස්ක් එකක් ගන්න නැතුව හොඳ ක්‍රිකටින් ෂොට්ස් ගහලා ජෆ්න වැනි කණ්ඩායම් පරාජය කළා ඉතින් මං හිතනවා දමුල්ල කණ්ඩායමත් මේ මොමෙන්ටම් එක ගත්ත එකේ ඒගලන්ට ඩෙප්ත් එකක් තියෙන එකේ නුවර ගහන තරඟ දෙක තුන හරිම වැදගත් කියලා. ඒකත් මේ ඉන්න බැට්ස්මන්ලා පස්සෙන් අපි කතා කරොත් දමිත් හරි ආසයි පන්දුව බැට් එකට එන්න. ඒ කියන්නේ ඔන් ది රයිස් ගහන හරියට ඒ කියන්නේ පාරවල හරි පොසිටිව් ගහන පස්සෙනෙක් ඉන්නේ. ඉතින් ඒ වගේ බැට්ස්මන්ලට උචිත ග්‍රවුන්ඩ් එක තමයි පල්ල ගැලේ. ඉතින් නිකන් හරි බෝලර්ස්ලට ලිමිට් කරගන්න පුළුවන් යම් කිසි ගානකට ඔපොසිෂන් ටීම් එක මේ පස්සෙන් මම හිතන හරිම භයානකයි ඔපොසිෂන් ටීම්ස් වලට. ඔව් අපි දැන් මේ පළමු තරඟ පහේ විස්තර කතා කරන ගමන්ම ෆර්විස් අපි කතා ගන්න ඕන දෙයක් තමයි පළමු තරඟයේදී. පළමු තරඟයේ එදා සමාරම්භක උත්සවයත් එක්ක 15,000කට අධික පිරිසක් ආවා පළමු තරඟයේ නරඹන්න. ඉතින් අර අපි ගිය සැරේ ප්‍රෝග්‍රෑම් එකෙත් කතා කරේ අපේ ගෝල් ක්‍රිකට් චැට් එකේ දැන් අමාරු කාලයක LPL ක්‍රීඩා කරලා දැන් මිනිසුන්ට අවස්ථාව තියෙන. ඉතින් මොකද ඉතින් මේ ක්‍රවුඩ් ඇටෙන්ඩන්ස් එක මේ LPL තරඟාවලට දැන් අපි ගත්තොත් ෆොරින් ප්ලේයර්ස්ලා ගත්තොත් ඩේවිඩ් මිලර් ශකිබුල් හසන් බාබර් අසම් වැනි ක්‍රීඩකයෝ ඇවිල්ලා ඉන්නවා. මොකද හිතෙන්නේ මේ තරඟ පහත් එක්කම ක්‍රවුඩ් ඇටෙන්ඩන්ස් එකයි තියෙන මිනිස්සු අතර තියෙන උද්‍යෝගය ගැන ඔබ මොකද හිතන්නේ? හරිම ඉම්ප්‍රෙසිව්. පළවෙනි තරඟේ ගැන කතා කරොත් මම හිතන්නේ 15,000ට වැඩි අධික ප්‍රමාණයක් හිටියා කියන්නේ තමයි මමත් සර්ප්‍රයිස් වුණා ඇත්තටම. ඒකේ ඇට්මොස්ෆියර් එක ඒ වගේම මිනිස්සු සපෝට් කරේ. මම ඔක තමයි කිව්වේ පළවෙනි දවසේම. කිව්වේ ලංකාවේ ක්‍රීඩකයන්ට ඕනේ මේ අවස්ථාව. ඒ කියන්නේ ක්‍රීඩාලෝලී ජනතාව එළියට ඇවිල්ලා ගලන සපෝට් කරන එක. ඔව් Tamanට තමන්ගේ ටීම්ස් තියෙන්න පුළුවන්. සමහර කට්ටිය කොළඹ නුවර වෙන්න පුළුවන්. හැබැයි ලංකා ක්‍රිකට් එක අන්තිමට ජයග්‍රහණය කරන්න. ඉතින් වැදගත් ප්‍රේක්ෂකයන් ඇවිල්ලා තරඟ බලන එක ඒ වගේම නරඹන්නන් ඇවිල්ලා සපෝට් කරන එක ඒ වගේ මම දකිනවා දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හොඳ ක්‍රවුඩ් එකක් හිටියා නුවර මිට වඩා තියෙයි කියලා කොහොමද නුවර තමයි හැමතිස්සෙම අපි හොඳ ක්‍රවුඩ් එකක් එනවා ඉතින් මම බලාපොරොත්තු වෙනවා නුවරට මේ LPL තරඟාවල සිකුරාදා පටන් ගන්නකොට ඊටත් වඩා සෙනඟක් ඉඳී කියලා ඒ වගේම ක්‍රිකට් එක හොඳ වෙනවා තව ඒකත් RPM දාස විකට් එකේ පොඩ්ඩක් ස්ලෝ රයිට් පල්ල කැලේ අපි සාමාන්‍යයෙන් අපි දන්නවා හිස්ටෝරිකලි හරිම හොඳ බැටින් පිච් තියෙන ඒ වගේම මේ මූදු මට්ටමේ තියෙන පොඩ උඩ දින්න නිසා බෝලේ ගැවුව පොඩ දුර යන හයව ගහන්නත් වැඩි උචිත ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මම දකිනවා ඒ එන්ටර්ටේන්මන්ට් එක මේ ප්ලේයර්ස්ලා දෙන්න ස්පෙක්ටේටර්ස්ලාට ස්පෙක්ටේටර්ස්ලා අනිවාර්යයෙන්ම කැමති තරඟ බලන්න ඉන්නේ. ඉතින් හරිම ඉන්ට්‍රෙස්ටිං ලෙග් එකක් දැන් අපි යන්නේ නුවරට. ඔව් මේ අපේ ගෝල් ක්‍රිකට් චැට් වලින්ත් අපි මේ දිගින් දිගටම කතා කරේ මේ LPL තරඟාවලිය කොහොමද තව ඉන්ට්‍රෙස්ටිං වෙන්නේ කියලා. ඉතින් අපි පොඩි විරාමයක් අරන් යමු ගෝල් ක්‍රිකට් චැට් වලින් අපි මේ LPL තරඟාවලිය දිගින් දිගටම තව කතා කරන්න ලෑස්තිලයි. ඕනම දෙයක් කරන්න විදියක් තියෙනවා. ඒ තමයි තමන්ගේ විදිය. ජීවිතය අත්විඳින්න ආත්ම විශ්වාසයෙන් නැගී සිටින්න. ගෝල්ඩ් ඔබ ඔබම වෙන්න. ඔව් ඔගොල්ලෝ නැවතත් එකතුලා ඉන්නේ ගෝල් ක්‍රිකට් චැට් එකයි. අපිත් එක්ක ඉන්නවා ගෝල් 3-in-1 වොෂ් එක තියෙනවා හෙයා බොඩි ෆේස්. ඉතින් කූල් බ්ලාස්ට් එක ඔගොල්ලොන්ට පුළුවන් ඕනම සුපර් මාකට් එකකින් මිලදී ගන්න. ඉතින් අපි ෆර්විස් දැන් කණ්ඩායම් මේ තරඟ පහ ගැන කතා කරගෙන ආවා. ජෆ්නා කීන්ස් කණ්ඩායම් තරඟාවලි තුනක් ජයග්‍රහණය කරපු කණ්ඩායම පළමු තරඟේ ජයග්‍රහණය කරා දෙවෙනි තරඟේ පරාජයට පත් වුණා. ඔබ හිතන්නේ ජෆ්නා කණ්ඩායම මොකක් හරි දෙයක් මිසිංද මේ පාර සීසන් එකේ කණ්ඩායමේ නැත්තම් දැන් ඩේවිඩ් මිලා ඇවිල්ලා තියෙන නිසා තවත් ස්ට්‍රෝං වෙලා තියෙනවද? මොකද හිතන්නේ මේ ජෆ්නා කිංස් කණ්ඩායම? ඔව් මම හිතන්නේ එක තරංගයක් පැරදුනා කියලා මම හිතන්නේ නැහැ. ඒගලන්ට වැඩි ඇඟිලි දික් කරන්න පුළුවන් කියලා. ඒකත් මැච් විනර්ස්ලා ඒ කණ්ඩායමෙත් තියෙනවා. මම හිතනවා දෙයක් තමයි ඒගලන්ගේ බැටින් පොඩක් අඩුයිද කියලා මට ප්‍රශ්නයක් කරන්න බෑ. ඒක නිකන් අර විකට් ගියොත් දැන් අපි දන්නවා
නුම්බර 7 8 9 10 11 right අපි කිව්වොත් දිල්ෂාන් මදුස් මදුසංක වියස්කාන්ත් මහේෂ් තීක්ෂණ සහ හාරිස් විලියන් ওই හතරෙන් ඉන්නේ එතකොට හත ගහන්නේ ගොඩක් දුර වෙල්ලාලගේ හරි තිසර පෙරහැර හරි එතකම් බැටින් තියෙනවා හැබැයි මට නිකන් හිතනවා අර ඔක්කොම ඉන්නේ හිටර්ස් ලා නිකාර විකට් ගියොත් අර ෂොයබ් මලික්ගේ රෝල් එක කරන්න දැන් රිදෝයිත් උනත් right විකට් ගියොත් මම මේ කියන විශේෂය රිදෝයිත් උනත් හරි පොසිටිව් බැට් කරන එක්කෙනෙක් ඔව් ලකුණු ගහන දවසට හොඳයි ඩේවිඩ් මිලර් සාමාන්‍ය ෆිනිෂර් කෙනෙක් අර විකට් ගියොත් අලුත් බෝලෙන් විශේෂයෙන් රාත්‍රී තරංගයකදී පොඩ්ඩක් අර පැත්තක් වහගන්න පුළුවන් ප්ලේ කෙනෙක් ඒක එතන පොඩි අඩුපාඩුවක් මට පේනවා ඒ වගේම නිෂාන් මර්ස්කෝ ගිය තරංගයේ එළිය තියලා චරිත අසලංක ඕපන් කරා චරිත අසලංක ඔව් 50ක් රස් කරා බට් චරිත එතන කම්ෆර්ටබල්ද චරිතගෙන් ඊට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද පොඩ්ඩක් නම්බර 3 4 ගහලා right චරිත කියන්නේ සාමාන්‍ය ඇකියුමුලේටර් කෙනෙක් දිගටම අදින එක්කෙනෙක් නිකන් හරි ජෆ්නට පොඩ්ඩක් හරි ප්‍රෙෂර් එක තව වැඩි වෙන්නේ අන්න අර වගේ විකට් එකක් දෙයක් උදේ පාන්දර මේ කියන්නේ අලුත් බෝල්ට ගියොත් අල්ලන් ගහන්න එක්කෙනෙක් පොඩ්ඩක් එතන නැහැ ඉතින් ඒ අවධානම් පොඩ්ඩක් තියෙනවා බට් අදන් දැන් මගේ තන සොලිඩ් සයිඩ් එකක් පන්දි යවන්න බලියනේ ගත්තොත් එහෙම මේ ලෙග් ස්පිනර් කෙනෙක් ඉන්නවා ස්මිත් ස්පිනර් කෙනෙක් ඉන්නවා ලෙෆ්ට් ආම් ස්පිනර් කෙනෙක් ඉන්නවා හාරිස් විලියන් ඉන්නවා තිසර ඉන්නවා ඉතින් මම දකිනවා මේ හොඳ කණ්ඩායම බැලන්ස් කණ්ඩායමක් ඉතින් අවසන් අන්ත ලෙස පළවෙනි තරගයේ සමාවෙන දෙවෙනි තරගයේ පරාජය වුණා හැබැයි මම හිතනවා තාම one of the favorites tournament එක ඒකත් එකලන් සෙල්ලම් කරනකොට පේනවා හැම එක්කෙනාම තමන්ගේ රෝල් එක දන්නවා ඉතින් එහෙම වුණාම ඒක වෙන්නේ ෆ්‍රැන්චයිස් එක කෝ එක අවුරුදු ගානක් එකට ගහනකොට ඉතින් මෙතනදී මම දකිනවා එගලන්ට එගලන්ගේ මොමන්ටම් පොඩ්ඩක් එගලන්ගෙන් අයින් වුණා දඹුල්ල කණ්ඩායම තරඟය දඹුල්ල කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරපු තරඟයත් එක්ක හැබැයි එගලන්ට ඕනලා කම්බැක් එකක් දෙන්න පුළුවන් ඒකත් එච්චර හොඳ ඉන්ඩිවිජුවල් ප්ලේයර්ස්ලා ඉන්න නිසා ඒ ඔබ කතා කරපු ෆ්‍රැන්චයිස් එකේ කෝ එක හොඳ නිසාමද අපි දැන් දකින්නේ ඒ හොඳ දේවල් කරපු නිසා ඒවල ප්‍රතිඵලද දැන් දකින්නේ මේ වියස්කාන්ත් වගේ ක්‍රීඩකේ මේන් ස්පිනර් කෙනෙක් හැටියට කණ්ඩායම ඉඳගෙන හොඳට පර්ෆෝම් කරන එක අනිවාර්යයෙන් මම හිතන්නේ ප්ලේයර්ලා විතර නෙමෙයි ඉවන් ද කෝචින් ස්ටාෆ් දැන් මේ කෝචින් ස්ටාෆ් එක මට මතක විදියට පළණි අවුරුද්දේම හිටියා රයිට් මම හිතන්නේ ජයන් මුබාර පළණි අවුරුද්දේ හිටියේ නෑ ඊට පස්සේ අදිකටම හිටියා ඉතින් ඒ සෙට් එකම තමයි ඉන්නේ හරිම අන්ඩර්ස්ටෑන්ඩින් පිට හරිම ලේසි වැඩ කරන කණ්ඩාම්බි කෝච් කෙනෙක් වුණා මම එයා දන්නවා එයා දීලා තිනවා එයාගේ කෝචින් ස්ටාෆ් එකට එකලන් එයාගෙන් එකලන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික. ඉතින් හරිම ලේසි බලනකොට පේනවා එළියෙන් හරිම යුනයිටඩ් ටීම් එකක්. හරිම කියන්නේ එකිනෙකනාගේ ස්ට්‍රෙන්ත් ඇන් වීක්නස් අඳුරගෙන ඉන්න ටීම් එකක් කියලා දාන්න පුළුවන්. අනිත් කණ්ඩායමත් අනිවාර්යෙන් ඇති. මම කියන්නේ කාලයක් ගහනකොට තමයි එකට ඉන්නකොට ගොඩක් දේවල් අන්‍යෝන්‍ය සම්බන්ධතා වැඩි වෙනවා. ඉතින් මම දකින්න ජයග්‍රහණ කණ්ඩායමේ රහස අන්නේ එතන. සේම් ෆ්‍රැන්චයිස් ඕනර්ස්, ඒ වගේම සේම් කෝර් ඔෆ් ප්ලේයර්ස් and same core of management staff and coaching staff ita etakota ara ara well oil machine ekak wage ithin ek tarangayak paraduna ow abai tam mon hitena harima strong side ekak egalanta medical yanna kalin mon hitena aayi me winning ways walta ow de api me tarangawaliye taranga pahen gold titans kandayama taranga deka jayagrahana kara bilav candy kandayama taranga deken parajita patuna ජෆ්න කිංස් කණ්ඩායම එක තරගය ජයග්‍රහණය කරා දඹුල් ලෝරා කණ්ඩායම එක තරගය ජයග්‍රහණය කරා කොලම්බෝ ස්ට්‍රයිකර්ස්ත් පළමු තරගය පරාජයට පත් වුණා තව තරගයක් ජයග්‍රහණය කරා ෆර්විස් කොලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල පළමු තරගයේ අර්ධශතකයක් ලබා ගත්තා තරගය පරාජයට පත් වුණා මොකද හිතන්නේ ඔහුගේ කැප්ටන්සි එක අපි එදත් කතා කරා අපි තරගයේ අතරතුරක් දකිනවා බාබර් අසාම් එක්ක හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එක්ක තමයි ඔහු නායකත්වයේ ඒ කාර්යභාරය කරන්නේ මොකද හිතන්නේ මේ කොලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමයි ඔවුන්ට තියෙන චාන්සස් ඉස්සරහට යද්දි ටූර්නමන්ට් එකේ ඔව් මම හිතන්නේ කොලම්බෝ ස්ට්‍රයිකර්ස්ලාටත් මම මුලින් අර පළවෙනි ෂෝ එක කරනකොට ඒගලන්ට ටොප් 3 එක මගේ හිටියේ නැහැ බට් පළවෙනි තරගයේ සෙල්ලම් කළාට පස්සේ දෙවෙනි තරගයේ කම්බැක් එක දුන්න විදිහ හරිම ඉම්ප්‍රෙසිව් යංග් ටීම් එකක් ඉන්නේ අගේ මැද ටොප් ඕඩර් එකේ බාබර් සහ දික්වැල්ල හැර අනිතයි ඔක්කොම හරිම යංග් සයිඩ් එකක් ඉන්නේ පල්ලයට ඉතින් වැදගත් වෙන්නේ ඒ දෙන්න එක්කෙනෙක් ඇදන් ගහන එක දැන් බාබර් අසම් කියන්නේ සාමාන්‍යයෙන් ඇංක එක සෙල්ලම් කරන ක්‍රීඩකයා එයා දෙවෙනි තරගයේ 50ක් ගැව්වා කළමු කණ්ඩායම ජයග්‍රහණය කළා ඉතින් ඒ වගේ ප්‍රසන්ස් එකක් මැද තියෙනකොට තමයි වෙනස ලොකු වෙනසක් තියෙනවා ඒක දික්වැල්ල කවදාවත් ඕරිස බැට් කරන්න ගහන්නේ එයා ඉන්නේ පවර් ප්ලේ එක මැක්සිමයිස් කරගන්න ඒතර ඒ ලයිසන් එක යාට දීලා තියෙන්නේ ඒතර නායකත්වයෙන් පැත්තෙන් ගත්තොත් එමු දික්වැල්ල හරිම ඉම්ප්‍රෙසිව් ආ කිව්වා වගේ ගොඩක් වෝකල් වෙනවා කතා කරනවා ප්ලේයර්ලට බාබර් අසම් එක කතා කරනවා ගොඩක් සීනියර් ප්ලේයර්ලට කතා කරනවා බෝලර්ලට කතා වෙනවා එන්කරේජ් කරනවා ඒව හොඳ දේවල් නායකයෙක්ගේ හොඳ ලක්ෂණ ඒවා ඒ වගේම තුරුම්පු ඇවිල්ලා බාබර් අසම් ඒ කියන්නේ ලකුණු ගැව්වත් නැතත් එයා තමයි ඒගලන්ගේ ස්ටාර් ප්ලේයර් ඊට අමතරව
එයා හොඳර මේ කවුද නිරෝෂන් දික්කල හොඳර යස් කරන එකල පන්දි යවන්නොත්. ඉතින් තරංගයක් ජයග්‍රහණ පස්සේ දැන් නුවර යනකොට එගලංගුත් ඉන්න හොඳ ආත්ම විශ්වාසයෙන්. ඉතින් වැදගත් වෙන්නේ මම මුලින් හැමතිස්සෙම යස් කරන වර්ඩ් එනේ මොමන්ටම්. තරංගයක් ජයග්‍රහණය කරාම ඒක දිගටම තියාගන්නේ කොහමද? ඉතින් නුවර ගියාම තනිකරම මේ කන්ඩිෂන්ස් වෙනස්. ඉතින් කණ්ඩායම් පහටම තියෙන එකම චැලෙන්ජ් එක කොච්චර ඉක්මනට තමන්ගේ ගේම් එක වෙනස් කරගන්න පුළුවන්ද ආර්.පී.එම්. දාසිය ඉඳලා පල්ල ගැලේ. ඉතින් අනිත් එක තමයි තමයි මේ කණ්ඩායම් පහම බලන්නේ මුලින්ම ටොප් 4 ඉන්නනේ. එක කණ්ඩායම එලියට යන්නේ. ඉතින් බීලව් කණ්ඩායම අපි ප්‍රේක්ෂකයන් වශයෙන් අපි බලන්න ඕනේ අවශ්‍යම අපිට හොඳ තරංගාවලියක් තියෙනවා. ඉතින් බීලව් කණ්ඩායම් පුළුවන් තරම් ඉක්මනට විනිං වේස් වලට එනක හොඳයි. එතකොට කණ්ඩායම් පහම ස්වයිඩ් කරනවා එක ටීම් හත ටොප් 4 එකට යන්න. නැත්තම් වෙන එක කණ්ඩායම් පරාජයන ගියොත් එම ගේම් එක ඉවර වෙනවා. ඒ නිසා වැදගත් බීලව් කණ්ඩායමත් පුළුවන් තරම් ඉක්මනට මේ ගේම් එකට එන එක. ඒ වගේම ටොප් 2 එකට තමයි මුල්ම ගේම් එක තියෙන්නේ. ඒකත් අපි විනර්ස් විල් ගෝ ටු ද ෆයිනල් ස්ටේට් ඔෆ් ප්ලේ ඔෆ් එකේ. ටොප් 4 එකට වඩා ටොප් 2 එකෙත් තියෙනවා ටොප් 4 එකෙත් තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා නුවර ගහන ලෙග් එකේ මම දවස් 4ක් කේසල්ලම් කරනවා ලකුණු ලකුණු ප්‍රමාණයක් ගහන්න හම්බ වෙයි. ගොඩකොත් විකට්ස් හොඳයි ග්‍රවුන්ඩ් එකත් ඇත්තට ලොකු නෑ. ඉතින් මම හිතනවා හොඳ වියර්ස් ප්‍රේක්ෂකයන් වශයෙන් අපි හොඳ මේ පොඩි කාර්නිවල් එකට ඇතුල් වෙනවා කියලා. අනිවාර්යයෙන්ම අගෝස්තු 4, අගෝස්තු 5 සහ අගෝස්තු 7 සහ 8 මේ දින 4ේදී තමයි තරඟ පැවැත්වෙන්නේ පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. නමුත් LPL තරංගාවලිය දිගින් දිගටම ඊට පස්සේ ආයෙත් කොළඹට ඇවිල්ලා මේ තරංගාවලිය උණුසුම් වේගෙන යනවා. ඉතින් පර්විස් බොහොම ස්තුතියි අපිත් එක්ක අද එකතු වුණාට ගෝල් ක්‍රිකට් චැට් එක. ඉතින් නැවතත් මතක් කරන්න කැමතියි ඔයගොල්ලන්ට පුළුවන් මේ 3-in-1 වොෂ් එක අපිත් එක්ක ඔයගොල්ලන්ට ඕන සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක 3-in-1 ගෝල් වොෂ් එක අපිත් එක්ක ඉන්න කූල් බ්ලාස්ට්. ඉතින් මේ LPL තරංගාවලිය විස්තර ඔක්කොම ගේන්න papare.com ලෑස්තිලා ඉන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් තරංගාවලියේ සියලුම දේවල් තරංග ඒ වගේම highlights මේ හැම එකක්ම ලංකාවේ ඔයගලන්ට බලන්න පුළුවන් papare.com එක. ඉතින් රැඳින්න ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය papare.com. Face wash and face cream. 3-in-1 fix එක. Sharp look එකට trick එක.